ආරාධනාවක් මේ පැමිණ සිටින සම්භාවනීය අමුතන්ව පිළිගන්නට. සභාවේ සිටින සියලුම ආරාධිත අමතගෙන් අවසරයි. සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. ඔහුගේ මුළු ජීවිතයම කම්කරු පන්තියෙන් කැප කළ වෘත්තීය සමිතින් නියමුවා සෞන්දාත්මක මිනිසා, ඒ ස්වාධීන දේශපාලන මතවාදියා, සීමා මායිම් නැති මානවවාදියා ඇන්ටන් මාකස් සෞර්දයාගේ වසර පරහක නොමි මෙහෙවර විවර කරන ඉතිහාස ගතවන සුබ දිනයේ සුබ මොහොතටයි අප සැම පැහැදිලි සිටින්නේ. නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ අපි ඔබට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළා. දේශපාලන විචාරක සහ විශ්ලේෂක කුසල් පෙරේරා විසින් රචිත ග්‍රන්ථය එළිදැක්වීමේ අභිමානවත් උසයට පැපෙන සිටින සියලු දෙනා පිළිගැනීම ලැබීම මට ලොකු භාග්‍යයක්. පළමුවෙන්ම අපගේ ගෞරවනීය ආරාධනය පිළිගෙන සීමා මායිම් නැති මානවවාදියා ඉංග්‍රීසි පොත පිළිබඳව දේශන කිරීම සඳහා ජාත්‍යන්තර ආසියානු පැසිෆික් කම්කරු සහභාගිතා ජාලයේ පූර්ව සම්බන්ධකාරක රොබර්ට් ප්‍රීට් සහෝදරයව ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. අපගේ ආරාධනය පිළිගෙන එම ග්‍රන්ථයේ සිංහල පොත පිළිබඳව දේශනය කිරීම සඳහා පැමිණි ගෞරවනීය මහාචාර්ය ජයදේව වෑන්ගොඩ සහෝදරයවත් මෙම උත්සව සභාවදී පිළිගනු ලබනවා. මොහු නොවන්නට මේ උත්සව සභාව අලංකාර නොවනු ඇත. ගුරු හරකන් ලබා දෙමින් මේ මොහොත දක්වාම අප සමග රැඳී සිටි සීමා මායිම් නැති මාන හිතවාදියා ග්‍රන්ථ රචිත දේශපාලන විචාරක සහ විශ්ලේෂක කුසල් පෙරේරා සහෝදරයාමත් ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ නිර්මාත්වරයා ඔහුයි. නිදහස් වෙළඳ කලාපයේ සේවකින්ගේ හද ගැස්ම ඔහුයි. නිදහස් වෙළඳ කලාප සේවකින්ගේ ජීවනාලිය ඔහුයි. ශ්‍රී ලංකාවේ එකම නියෝජනය ඉන්ඩස්ට්‍රී වල් ගෝලීය වෘත්තීය සමිති සම්මේලනයේ හිටපු විධායක කාරක සභිකද ඔහුයි. ඒ අසහාය නායකයා ඇන්ටන් මාකස් සහෝදරයා ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒත් එක්කම අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. එතුමන් වෙනත් උත්සවයක් සඳහා මෙතනින් නික්ම ගියා. ජාතික ජන බලවේගයේ සහෝදර වසන්ත සමනසිංහ සහෝදරයාත් ඉතාමත් ආදරෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂකතුමිය ජොනි සිම්සන් මැතිනියවත් ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඇනුකන් සහයෝගිතා මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂක මනෝරංජන් ප්‍රේකුසාචාර්යවත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඔහුගේ සාර්ථකත්වය පිටපස නිහතමානී නිහඬ සෙවණැල්ලක් තිබුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි ඔහුගේ දයාබර බිරිඳයි සහ දියණියන් පුතා මුණුපුරන් සහෝදර සහෝදරියයි. ඉවසීම කැපකිරීම නොතිබුණා නම් අද සමරන්නට උත්සයක්ද නැත. මේ ඓතිහාසික උත්සව සභාවදී ඔබලා ඉතාමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගනු ලබනවා. අප ආරාධනය පිළිගෙන මෙහි පැමිණ සිටින වෘත්ති සමිති නියෝජිතයන්, සේවක සම්මේලනයේ නියෝජිතයන්, පාර්ලිමේන්තු ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්, ආයතන ප්‍රධානීන්, නොයෙකුත් සංවිධානවල නියෝජිතයන්, සූම් තාක්ෂණය ඔස්සේ මෙම උත්සවයට සම්බන්ධ වී සිටින ජාත්‍යන්තර සගයින්, කාන්තා සංවිධාන මාධ්‍යවේදීන්,
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් නීතිඥවරුන් ඔහුගේ කල්යාණ මිතුරන් මෙම උත්සවය සභාවේදී ඉතාමත් ගෞරවයෙන් පිළිගනු ලබනවා. මොහුගේ ශක්තිය උනේ සංගමේ සමාජිකත්වය. එහෙනම් ඔවුන්ව අමතක කළොත් ලොකු අඩුවක් දෙනෙවි. සංගමේ සමාජිකයන් නියෝජනය කරමින් මෙම උත්සව සභාවට පැමිණ සිටින ශාකා නියෝජිතෙන් ඉතාමත් සහෝදරත්වයෙන් පිළිගනු ලබනවා. මේ පොත මම තාම කියවා නැත. එහෙත් ඔබට වගේම මට කියවීමක් ඇත. ඒ අයිද කියනවා නම් ඔහුගේ මුල් ආරම්භය පොලිටෙක්ස් ආයතනයෙන් පටන් අරගෙන ඒ පොලිටෙක්ස් ආයතනයේ සමාජිකාවක් මමත්. වසර 25කට සිට ඔහුව මා දන්නේ ස්වාධීන දේශපාලන මතවාදී අන් අයගේ මතයට ගෞරව කරන නිහතමානී සමාජිකයන්ට ඇහුම්කම් දෙන චරිතයක් ලෙසයි. වෙන කාටවත් නැති ඔහුට ආවරණය වූ අනාගතය දකින ඉවක් සහ මතකයක් ඔහුට ඇත. ඒ නිසා ඔහුට අභියෝග කරන්නට කවුරු දෙවරක් සිටතනවා. වැඩ කරන පන්තියේ වෘත්තීය සමිති ඓතිහාසිකම් ආරක්ෂා කිරීමට සහ ආත්ම ගරුත්වය සහතික කිරීම සඳහා මේ සීමාවෙන් නැති අනාගත නායකයාගේ ජීවිතයම කැප කළා. අසාධාරණය වෙනුවෙන් පැවති සහ පවතින රජයන් සහ කම්කරු දෙපාර්තමේන්තුව වගේම හාම්පුතුන් සමගද විවාද සහ තර්ක විතර්ක දිගටම ගෙනියනවා ඔහු. ඒ නිසා දේශීය ඔහු හතරක් ලෙස සමාජයට පෙන්වුවත් මෙරට නොසිඳුණු ප්‍රශ්න ඔහු නොබියව ජාත්‍යන්තරයට ගෙනින් විසඳුම් ලබා ගත්තා. ඔහුගේ ජීවිතයට එන තර්ජන අවලාද කිසිසේත් ඔහු ගණන් ගත්තේ නැහැ. ශිෂ්ට සමාජයක පුරවැසියන්ට ගෞරවාන්විත වෘත්තිමත් සමාජයක් දැකීම ඔහුගේ සිහිනයයි. ඒ සිහිනයේ යථාර්ථයක් බවට පත් කරන්නට සර්දයාට ධෛර්ය ශක්තිය නිරෝගී භාවය පතමු. නිවේදක නාර්ද සහෝදරයා මයික්‍රෝ බාර දෙනවා ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා. ස්තුතියි.